මම සම්පත් දේශප්‍රිය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමයේ ලේකම්වරයා විදිහටත් එවැගේම රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ විධායක කමිටු සමාජික විදිහටත් කටයුතු කරනවා. රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විදිහට අපි පහුගිය කාලය පුරා රජයේ විධායක නිලධාරීන්ට මුහුණ පෑමට සිද්ධ වෙන වැටුප් ගැටලුව පිළිබඳව නිරන්තරයෙන් රජයේ දැනුවත් කිරීම අපි සිද්ධ කළා. එහෙත් මේ වෙනතුරු යම් උත්තරයක් ලබා දීමට රජය පෙළඹෙන බවක් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් මෙතෙන්දි සඳහන් කරන්න ඕන කාරණාවක් තියෙනවා. 2020 වෙනකොට සමස්ත රාජ්‍ය සේවයේ 14,20,000ක් පමණ වන සමස්ත රාජ්‍ය සේවයේ 2023 වර්ෂයේ ආරම්භ වන විට 43,000ක පමණ අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒක ගත්තාම සාමාන්‍යයෙන් 2%ක අඩුවීමක්. හැබැයි ඒ තුළ 58,000ක් වුණ සමස්ත විධායක නිලධාරීන් වගේම ඒ වගේම වෛද්‍ය නීති වෘත්තිකයන් 58,000ක් වන ප්‍රමාණය 128%ක අඩුවීමක් මේ වෙනකොට වෙලා තියෙනවා. ඒකට මේ වෙලාව වෙනකොට 42,000ක් පමණ විධායක නිලධාරී කණ්ඩායමක් තමයි සේවයේ යෙදෙන්නේ. ඒකට මේ තුල මෙම සේවාවන් වල සමස්ත කාර්ය මණ්ඩලය 65%ක ධාරිතාවකකින් පවත්වාගෙන යන්නේ. ඒ නිසා හැම නිලධාරීන් 3 දෙනෙකුගේම කාර්ය 2 දෙනෙකුට ඉටු කරන්න වෙලා තියෙනවා. ඒතකොට මේ මෙවැනි තත්ත්වයක් තුළ රාජ්‍ය සේවයේ ඉදිරියට යන්න පුළුවන්ද කියන දේ ගැන අපි හිතලා බලන්න අවශ්‍ය වෙලා තියෙනවා. මේ වෙනකොට අපි දන්නවා මේ වැටුප් විෂමතාවය නිසා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා කණ්ඩායම වසර 30කට අධික කාලයක් විධායක නිලධාරීන් විදියට රටට සේවය කරලා ඔවුන් ඉතා අඩු විශ්‍රාම මුදලකට දැඩි කලකිරීමෙන් විශ්‍රාම යන තත්ත්වයක් තියෙනවා. ඒ වගේම වසර 10-15 අධ්‍යක්ෂ සහිත නිලධාරීන් ඔවුන් සියලු දෙනා රට අතහැරලා යනවා, වෘත්තිය අතහැරලා යනවා. ඒ වගේම තමයි නවක බඳවා ගැනීම සීමා කිරීම සහ බඳවා ගැනීම සඳහා ඉදිරිපත් වෙන මේ තරඟ විභාග සඳහා ඉදිරිපත් වෙන ප්‍රමාණය 50%කටත් වඩා අයදුම්කරුවන්ගෙන් අඩු වෙලා තියෙනවා. ඒකට මේ தත්ත්වය අපි දන්නවා විශේෂයෙන් විධායක නිලධාරියෙක් සකස් වෙන්නේ අවුරුදු 5ක 10ක ඔහුගේ සේවය තුළ ලබන අත්දැකීම් එක්ක තමයි පරිපූර්ණ නිලධාරියෙක් බිහි වෙන්නේ. ඒතර අපිට පේනවා තව අවුරුදු 10ක් යනකොට සමස්ත රාජ්‍ය සේවයම කඩා වැටෙන තත්යකටපත් වෙනවා. මොකද 13,00,000ක් මේ වෙනකොට රාජ්‍ය සේවකයන් සම්පූර්ණයෙන් කළමනාකරණය කිරීමේ වගකීම 4%ක් වෙන විධායක නිලධාරීන් කණ්ඩායම තමයි සමස්තය සිද්ධ කරන්නේ. ඒ වගේමයි මේ தත්වය ඉදිරියට ගෙන ගියොත් අපි දන්නවා දැනටමත් මේ රාජ්‍ය සේවය පිළිබඳව යම් යම් චෝදනා තියෙනවා. මේ ප්‍රතිසංස්කරණයන් පිළිබඳව අපි දිගින් දිගටම පහුගිය කාලේ රජයට පෙන්ලා දුන්න මේ ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කර යුතුයි කියන තැන. නමුත් මේ ප්‍රතිසංස්කරණයන් සහ රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන් වෘත්තිකයින් බැඳවා ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා නොදීම නිසා කඩා වැටීමට ලක්නොත් මම හිතන්නේ එය සමස්ත රට නැවත ගොඩ ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. කුමර රජයක් බලයට පත් වුණා. ඒ නිසා මම හිතන්නේ මේ නිලධාරීන්ගේ ගැටලු විසඳීමේ වගකීමක් රජයේ සතු වෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට අපි මැයි 2 වෙනිදා 3 වෙනිදා දින වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා තෝරා ගන්න සිද්ධ වුණා. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමයේ විදිහට අපි ඉතා අකමැත්තෙන් වුණත් මේ වෙලාවේ විශේෂයෙන් අපි දන්නවා මැයි මාසයේ 6 වෙනිදා අපොස සාමාන්‍ය පෙළ විභාගය පටන් ගන්නවා. එතකොට මේ විභාගය දැනටමත් මාස 5කට අධික කාලයක් ප්‍රමාද වෙලා පවත්වන්නේ පහුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ පැවැත්විය යුතු විභාගයක්. මේකේ බලපෑම දරුවන්ට දැඩිව තියෙනවා. ඒ නමුත් මේ අවස්ථාවේදී මේ රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ගත්ත ක්‍රියාමාර්ගත් එක්ක ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය එකතු වෙලා ඉන්නවා. ඒ අනුව 2 වෙනිදා 3 වෙනිදා අපේ වැඩ වර්ජනය සමග අධ්‍යාපනයේ විශේෂයෙන් මේ දරුවන්ට වෙන බලපෑම් සම්බන්ධයේ වගකීම රජය බාර ගන්න ඕනේ. පහුගිය දවස්වල අපි දැක්ක අධ්‍යාපන අමාත්‍යතුමා මේ වැටුප් විෂමතා ගැටළු ඇති වෙන්නේ ප්‍රධාන හේතුව විදිහට අපි දකිනවා 2018 නීති නිලධාරීන්ගේ වැටුප් වැඩිවීම වගේම
දෙදස් විසි දෙකේ ගුරු විදුහල්පති වැටුප වැඩීම පිළිබඳව මේ කාරණා අධ්‍යාපන අමාත්‍යතුමා කවුගේ දවස්වල ඒවගේ විපක්ෂනායකතුමා ඇතුළු මන්ත්‍රීවරු කතා කරන ගුරු විදුහල්පති වැටුප විෂමතාවේ පිළිබඳව. හැබැයි ඒ විසඳීම තුළ අපි විරුද්ධ වෙන්නේ නෑ ඔවුන් කාගෙත් වැටුප වැඩිකිරීමකට. නමුත් ඒ විසඳුම තුළ අනෙත් නිලධාරීන්ගේ ඇතිවෙලා තියෙන විෂමතාවයන් විසඳීමට රජය කටයුතු කරලා නෑ. ඒ නිසා මෙතන අපි දන්නවා රුපියල් දසදහසක දීමනාවක් වැඩිකිරීමක් කළා සමස්ත රාජ්‍ය සේවයට. ඒ සමස්ත රාජ්‍ය සේවය තුළ යම් විසඳුමක් ලබා දීමේදී ඒ තුළින් රජයේ විධායක නිලධාරීන් විදියට අප දැනට ලබන වැටුප් අනුපාතයට ඉතා පහළ තැනකට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් අපි දන්න 1975 වගේ වකවානු වෙනකොට රජයේ අවම වැටුප සහ විධායක නිලධාරියාගේ වැටුප 1:3.5 වගේ අනුපාතයක් තිබ්බා. ඒකට මේ වෙනකොට වැටුපට එල්ලන ලද දීමනා නිසා ඒ 1:1.5 දක්වා අඩු වෙලා තියෙනවා. මේ තත්ත්වය මත මේ වෙනකොට විධායක නිලධාරීන් විශේෂයෙන් අධිකාර දීමනා වලට හිමිකම් ලබන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට ඒ වකවානුවේ දීලා තිබ්බ වරප්‍රසාද අහිමි වීම තුළ මේ වෙනකොට පහළ මට්ටමේ සේවකයන්ගේ අධිකාර දීමනා මේ විධායක නිලධාරීන්ගේ වැටුප ඉක්මවා යන වැටුපක් ලැබීමට පත් වෙලා තියෙනවා. ඒ නිසා 2016-18 වර්ෂවල ඉඳලා දිගින් දිගටම අපි රජයට පෙන්ලා දුන්න මේ විෂමතාවයන් පිළිබඳව තියෙන කාරණා පිළිබඳව අවධානය යොමු කරලා කඩිනම් විසඳුමකට එළඹිය යුතුයි කියන තීරණය අපි ඉන්නවා. ඒ වගේම ඒ සඳහා ඉතා කඩිනමින් පිළිතුරක් සපයන්නේ නැත්නම් ඒ වෙන වෘත්තීය ක්‍රියාමාර්ග ඉතා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග බවට පත් කිරීමට අපි සියලු දෙනාම අකමැත්තෙන් වුවත් මේ මොහොතේ කරන්න සිද්ධ වෙලා තියෙනවා කියන දේ ප්‍රකාශ කරන්න ඕනේ. ස්තුතියි. දැන් ඔලුව විභාගයට මොකද්ද දැන් ඒ කියන්නේ මේ වර්ධනාරාව සිද්ධද බලපෑවද නමින්ද? අපස සාමාන්‍ය පෙළ විභාගය පාතන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන්. එතකොට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මේ සියලු කාර්යයන් සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් අතින්. ඒ වගේම තමා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන ප්‍රාදේශීය එක්ස්ට්‍රැක්ස් කිරීමේ මධ්‍යස්ථාන හරහා මේ විභාගය කෙරෙන්නේ. එතකොට මේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානවල සියලු කටයුතු සිද්ධ කරන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්. ඒ වගේම විභාග අධීක්ෂණ ක්‍රියාවලිය අපේ ප්‍රාදේශීය කලාප අධ්‍යාපන කාර්යාලවල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු ඇතුළු පිරිස සිද්ධ කරන්නේ. මොවුන් මේ කාලය තුළ ඉතා කැපවීමෙන් ඕනෑකමකින් මේ විභාගය පවත්වන්නේ. යම් හේකේ 6 වෙනිදා සිට 9 වෙනිදා දක්වා වූ කාල සීමාව තුළ මෙම නිලධාරීන් වැඩවර්ජනයකට යන්න සිද්ධ වුණොත් ඒකේ විභාගය පැවැත්වීමේ දැඩි බලපෑම සිද්ධ වෙනවා. ඒකට අපි මේ වෙනකොට 2 වෙනිදා සහ 3 වෙනිදා වැඩවර්ජන කියාදාම එකට යොමු වෙලා තියෙන්නේ. ඒ තුළ මේ කටයුතු සංවිධානය කිරීමේ කටයුතු වලට බාධාවන් පැමිණිය හැකි. ඒ කියන්නේ දෙක තුනක් දැන් 6 වෙනිදා විභාගේ තියෙනවා. උත්මල තම 6 වෙනිදා තෝරගෙන නැහැ නේද? ඒතකොට දෙක තුන කලින් කියලා ඒ කියන්නේ මොන වගේ බලපෑමක් වෙනවද ඒතකොට? ඔය විභාගයේ සංවිධාන කටයුතු සම්පූර්ණයෙන් සිදු කරන්නේ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්. එතකොට මේ ඒ වගේම 3 වෙනිදා දවස් තමා මේ ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම් කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට ඒ කාර්යයන් වලට යම් බලපෑමක් ප්‍රමාදයන් ඇතිවීමට හැකියාව තියෙනවා. ඒ කියන්නේ විභාග ප්‍රශ්න පත්‍ර බෙදා හැරීමේ කාර්යභාරය විභාගයේ රැඳවීම තමයි ස්ථිර. අපි පුලුවන් තරම් උත්සාහ කරනවා විභාගයට බාධාවක් නොවන පරිදි මේ කාරණාව සිද්ධ කරන්න. ඒ නිසා අපි රජයනොත් ඉල්ලා සින්න මේ ගැන අවධානය යොමු කරලා 3 වෙනිදා වෙනකොට විභාගයේ පැවැත්වීමට ගැටලුවක් නොවන පරිදි සුසුකියා මාර්ගයක් ගන්න කියන ඉල්ලීම අපි මේ වෙලාවේ කරනවා.